විශ්වය ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳින් නැස් දෙක පියාගන්න පුතේ. ඇස් දෙක පියාගෙන ගැඹුරු හුස්මක් ඉහළට අරගෙන ආපහු පිට කරලා ගන්න. හරි. ඔය හුස්ම තුල කී දෙනෙක් නම් තමන්ගේ අද දවසේ කනස්සල්ල සාංකාව දුක තමන්ගේ හිතේ තියෙන දරා ගන්න බැරි කාටවත් කියා ගන්න බැරි පීඩනය පිට කරලා හරින්නේ නැද්ද? තවත් දරුවන් කියා ගන්න බැරි වෙහෙස මහන්සිය ඔය හුස්ම තුල දිය කරලා හරින්නේ නැද්ද? ජීවිතේ විවිධ විවිධ දේවල් වලින් දිනපතාම හැල හැප්පෙන ඔබ ජීවිතේට කනස්සල්ල දුක පීඩනය චකිතය මේ ඔක්කොම එකතු කරගෙන ගොඩ ගහගෙන එක පොදියට තියාගෙන හිත බර කරගෙන ජීවත් වෙනවා. පුතේ තාමත් ඔබ මේ බැඳීම් නිසා ඇති වෙන විවිධ විවිධ දේවල් තුලින් කනස්සල්ලට පත් වෙනවා නම් හොඳින් මතක තියාගන්න ඔබ තාමත් ජීවිතේ තේරුම් අරන් තියෙන වැරදියට. පුතේ ජීවිතේ එහෙම තමයි. ජීවිතය ඇතුලේ අපේ සමීපතමයින්ට පුළුවන් අපිව රිද්දන්න. සමහර ලේ ඥාතීන් පවා දරුවෝ වැඩමුළු වලට සම්බන්ධ වුණාම මාත් එක්කලා කියනවා ලේ ඥාතීන් පවා රිද්දලා අඬනකම් බලාගෙන ඉන්නවා. රිද්දලා චකිතේට පීඩනයට පත් වෙනකම් බලාගෙන ළඟව බැඳීම් නිසා රිදෙනවා වැඩි. ළඟව බැඳීම් නිසා කනස්සල්ලට පත් වෙනවා වැඩි. රෑ දවල් නිදි නැතුව සමහර වෙලාවට කල්පනා කරනවා. ඇයි එයා මට මෙහෙම කරේ? එයාට මම කොච්චර දේවල් කළා තියෙනවද? ඇයි එයා මට මෙහෙම කරේ? එයා මේක තේරුම් ගන්න ඕනේ. එයා මට සමාව දෙන්න ඕනේ. එයා මගෙන් ඇවිල්ලා සමාව ගන්න ඕනේ. අපිට මේ විදිහට හිත හිතා හිත හිතා අපි කනස්සල්ලට පත් වෙන දේවල් අනන්තවත් තියෙනවා. එයාට වටින්නේ නැහැ මට මෙහෙම කරන්න. නේද? මොකක් නිසාද මෙහෙම වුනේ? ඇයියා මාව දාලකේ? එයාට පුළුවන්ද මාව නැතුව ජීවත් වෙන්න? ඔබේ හිත කනස්සල්ලි. හේතුව තමයි ඔබ අතීතය තුල ජීවත් වෙනවා. වර්තමානයේට ඔබේ අතීතය එකතු කරගෙන තියෙනවා. සහ ඔබේ හිතට කනස්සල්ල ඇති වෙන්නේ ඔබ එතන යථාර්ථය තේරුම් නොගැනීම නිසා. යථාර්ථය මොකද්ද පුතේ? යථාර්ථය තමයි මේ සියලුම දේ ඔබේ හිත පරීක්ෂා කරන්න ඔබට ලැබිලා තියෙන පරීක්ෂාවන්. කොහෙද මේ පරීක්ෂාවන් ලැබිලා තියෙන්නේ? සියලුම පරීක්ෂාවන් ලැබෙන්නේ සෝබාධමෙන්. ඔබට යමෙක් තදින් රිද්දනවා. පිටම ඔබේ ළඟම කෙනෙක්. මොකද ළඟම ආයත තමයි ගොඩාක් රිද්දන්න පුළුවන් අපිට. තදින් රිද්දනවා. ඔබ ගණන් ගන්නවත් නැහැ. ඔබ නොසැලී ඉන්නවා.
ඔබේ හිතට පුංචිවත් කනස්සල්ලක් එන්නේ නැහැ. ඔබේ කන ඔබට ඔබේ හිතට කනස්සල්ලක් ආවත් කනස්සල්ල අල්ලලා විසි කරලා දාලා ඔබ සතුටින් hina වෙනවා. ඔබට ඒක දැනින්නේ නැහැ ලොකුවට. අන්න එහෙමනම් ඔබ නිවැරදිව ජීවිතේ තේරුම් අරගෙන ඇයි පුතේ කනස්සල්ලට පත් වෙලා වැඩන්නේ? කෙනෙක් ඔබව රිදවන්නේ යම් කිසි දෙයක් කරනවා නම්, යම් වචනයක් කියනවා නම්, යම් කිසි භෞතික ක්‍රියාවලියක් සිදු කරනවා නම්, ඔබට යම් කිසි විදියක හිත්ඇවුලක් ඇති වෙන්නේ. ඔබ ඒක අල්ලගෙන ඒ හිත්ඇවුල කෙරෙහි හිත බැඳගෙන ඒ හිත්ඇවුලෙන් ඔබට සිදුවෙච්ච දේ ගැන මෙනෙහි කරමින් හිටියත් නේ පුතේ. ඒක අල්ලලා විස කරලා දානවා. ඔබට ඒක අදාළම නැහැ. ඔබ ඔබේ කරන්න තියෙන වැඩ ටික කරගෙන ඉස්සරහට යනවා. කොච්චර සරලයිද? කිසිම කනස්සල්ලක් ඇති වෙන්නේ නැහැ. එතකොට අර රිද්දපු කෙනාට තව තරහ හිතේ. මේ මනුස්සයට මම රිද්දනවා රිද්දනවා මේ මනුස්සයට තේරෙන්නේ නැහැ. අන්තිමට රිද්දල රිද්දල බැරි තැන එයා අතහැරලා දාලා යයි. මෙයා මට රිද්දන්න හරියන කෙනෙක් නෙමෙයි. ඕක තමයි භෞතිකව අපිට පේන්නේ. හැබැයි ඇත්තටම මේ හැමදේම මැවීම, එහෙම නැත්තම් මේ හැමදේම ඇරේන්ජ්මන්ට් එක සිද්ධ කරන්නේ විශ්වයෙන්. ඔබට ඊළඟට එන ඔබට ඊළඟට මේ විශ්වය විවර කරන්න හදන ඒ දොරගුළු විවර කරගන්න ඔබ කොච්චර ශක්තිමත්ද? ඔබට එතෙන්ට එන්න පුළුවන්ද? ඔබ ඒකට මූණ දෙන්නේ කොහොමද? එච්චර බැරෑරුම් දෙයක් ඔබේ මනස කොහොමද බාරගන්නේ? ඔබ ඒකට සූදානම්ද? මේ ඔක්කොම පුතේ මේ විශ්වය බලාගෙන ඒකෙන් තීරණය කරන්නේ ඔබේ මනසේ තියෙන ශක්තිමත් භාවය අනුව. ඔබ ප්‍රශ්න වලට කනස්සල්ලට පත් වෙනවද? ඒ ප්‍රශ්න ගානකටවත් ගන්නේ නැතුව ඒ ඔක්කොම අයිනකට දාලා පැත්තකට දාලා අලු ගසා දාලා නැගිටිනවද? කවුරු හරි කෙනෙක් ඔබ වෙත එවලා බලනවා. එහෙම නැත්නම් ඔබේ සැමියාම වෙන්න පුළුවන්. ඔබේ සැමියා වෙන්න වගේ නෑ වෙනස් විදියට හැසිරෙනවා. ඔබ ඔහුට සමාව දෙනවද? ඔබ ඔහුත් එක්කලා ගැටුම දෙනවද? ඔබ එහෙම නැත්නම් ඔහුට වෛර කරනවද? ද්වේෂ කරනවද? ඔහුගේ ක්‍රියාවලිය නිසා ඔබ කනස්සල්ලට පත් වෙනවද? මේ ඔක්කොම ඔබට ලැබෙන පරීක්ෂාවයි. විශ්වය ඔබ දිහා බලාගෙන ඉන්නවා. සමහර විට ඔබේ සැමියා දන්නේ නැත්තේ ඒ විදිහට ඔහු හැසිරුණාද කියලා. ඔහු වෙනස්ම ස්වරූපයක් ගන්නවා. එහෙම නැත්නම් ඔබේ දරුවා ඔබට හිතාගන්න බැරි විදිහට ඔබට කරදර කරන්න පටන් ගන්නවා. හොඳින් මතක තියාගන්න පුතේ. ඔබේ හිතට බයක් එන, ඔබේ හිතට කනස්සල්ලක් එන, ඔබේ හිතට දුකක් එන හැම මොහොතකම ඒ චේතනාවට, ඒ දුක කියන සිතුවිල්ලට ඔබ ඔබේ හිතින්ම කතා කරන්න. මේ දුක මට වැඩක් නැහැ. මේ දුක වැඩක් නැති දෙයක් මට. මම මේ දුක එකතු කරගන්නේ නැහැ. ඔබ මගේ ජීවිතෙන් ඉවත් වෙන්න. ඔබ මගේ ආධ්‍යාත්මයෙන්, ඔබ මගේ මනසෙන් ඉවත් වෙන්න. ඒක කවුරු නිසා ඔබේ හිතට ඇති වුණත් ඔබ එහෙමයි ඒ උට කතා කරන්නට ඕනේ. ඔබ මේ කතා කරන්නේ දුක කියන සිතුවිල්ලට. අපි හිතමු ඔබේ ජීවිතේට හරිම ලොකු බයක් තියෙනවා. යම් යම් දේවල් වලට. දරුවේ මට කතා කරලා කිව්වා මට මං ගැනම හරි ඉදිරියට යන්න බයක් තියෙනවා. මට හිතෙනවා මගේ ආත්ම මේ ආත්ම ශක්තිය මට නැහැ කියලා. ඔබටත් ඒ විදිහට දැනෙනවා ඇති. ඔබට ආත්ම ශක්තිය නැති ඒ සිතුවිල්ල අල්ලගන්න. අපි හිතමු ඔබට වාහනේ පදවගෙන යන්න බෑ. මේ පිළිබඳව ගොඩාක් පැතිකඩ වලින් අපි හිතන් දුවනේ පුතේ. නමුත් මම මේ අල්ලගන්නේ ඔබේ මේ බය, කනස්සල්ල,
මේ හැමදේම ඔබේ ජීවිතෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා දෙන්න. එතකොට ඔබ බය අල්ල ගන්න ඕනේ. ඔබට පුතේ ස්වාභාවිකව ලැබෙන්නේ බයවල් දෙකයි. එකක් උඩකින් උඩකට ගිහිල්ලා බිමට පනින්න බය හිතෙනවා. දෙවෙනි බය තමයි ලুকু හඬකට සවන් දෙනකොට කන වහගන්න හිතෙනවා බය හිතෙනවා. ඔබ දැකලා ඇති පුංචි දරුවෝ ලুকু හොන්ස් වල සද්ද ඇහෙනවා නම් තග්ගල කන් දෙක බය වෙලා කන් දෙක වහගන්න හදනවා. ඒකට අපි ස්වාභාවිකව බයයි. ජීවිතේ වෙන කිසි දෙයකට බය වෙන්න ඕනේ. ඒ නිසා බය හිතෙනකොටම ඔබ ඔබේ හිතට කතා කරන්න ඕනේ. මං ඇයි බය වෙන්නේ? මට බය වෙන්න අවශ්‍ය නැහැ. මං කිසි දෙයකට බය වෙන්නේ නැහැ. වැඩක් නැහැ. මං ඒ ඔක්කොම මගේ මනසින් ඉවත් කරනවා. මට වැඩක් නැහැ. මම මගේ ජීවිතය යනවා. මං ඇයි දුක් වෙන්නේ? සමහර විට මගේ දරුවගේ මොන හරි ගැටලුවක් හිට වෙන්න පුළුවන්. හැබැයි මං දුක් වෙලා පළක් නැහැ. මම දුක්ුණා කියලා ඒ දේ හැදෙන්නේ නැහැ. එතකොට ඔබේ ජීවිතේ කනස්සල්ල, බය, තරහව, ඊර්ෂ්‍යාව මේ හැමදේම ඔබ ඉවත් කරගන්නට ඕනේ. ඔබට ඒක තාමත් ඉවත් කරගන්න බැරි නම්, ඔබට තාමත් ඔබේ හිත මෙහෙව ගන්න බැරි නම්, තාමත් ඔබට තරහයි තිනවා නම්, තාමත් ඔබට මේ දේ වෙනස් කරගන්න බැරි නම්, ඔබ තව තවත් ශක්තිමත් වෙන්නට ඕනේ. තව තවත් ඔබේ හිත පුහුණු කරන්නට ඕනේ. තව තවත් ඔබ ඔබේ හිතට කියලා දෙන්න ඕනේ. ඒක ඔබට තනියෙන් කරගන්නට බැරි නම්, ඔබට මගේ උදව් අවශ්‍යයි කියලා හිතනවා නම්, ඔබට සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ආදර වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ ආධ්‍යාත්මික සහකර, ඔබේ කම්පන තරංගවලට සමාන කම්පන තරංගවලින් සුසර වෙන, ඔබත් සමග ආධ්‍යාත්මිකව ආකර්ෂණය කරගන්නට පුළුවන්, ඔබට උදව් කරන, ඔබ විදියටම හිතන, ඔබේ ආධ්‍යාත්මික සහකර සොයා ගන්නට ඔබට මඟ කියන වැඩමුළුව ආදර වැඩමුළුව. ඔබේ කම්පන සංඛ්‍යාතයන් ඉහළ නංවල, ඔබේ ආධ්‍යාත්මික පරාසය ඉහළ නංවල, ඔබේ සිහිනවලට ඔබව අරගෙන යන විශ්වයේ ප්‍රබලතම විශ්ව ශක්ති වැඩමුළුව, විශ්වයේ ප්‍රතිඵල දායිම විශ්ව ශක්ති වැඩමුළුව තමයි සෞභාග්‍ය රන්දුරට වැඩමුළුව. මේකෙදි පුතේ ඔබේ ඕරාව මම පරීක්ෂා කරනවා. ඔබත් සමග ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙනවා. ඔබේ තියෙන ආධ්‍යාත්මික දුර්වලතා, ඔබට උදව් වෙන්න ඕනි තැන්, ඔබට ලබා දෙන්න ඕනි නිසි මාර්ග උපදේශනය මේ වැඩමුළුව තුළදී මම ඔබට ලබා දෙනවා. ඊට අමතරව සෞභාග්‍ය රන්දුරටුව විවර කරගත් දරුවන්ට හිත වඩාත්ම ඇදිලා යන්නේ මේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීම සඳහා. මොකද මේ දෙකේදීම අපි වැඩියෙන් පාවිච්චි කරන්නේ දත්ත සහ තරංග. අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේදීත් අපි දත්ත සහ තරංග පාවිච්චි කරනවා. ඒ වගේම අපි ලෝ ෆැක්ට්‍රැක්ෂන් වලදී දත්ත සහ තරංග තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ නිසාම මේ දෙකම එකට එකතු කරලා අපි ජීවිතේ ජයගන්නේ කොහොමද? අපි නිවැරදිව අපේ මේ මාර්ගය තුළ නිවැරදිව ජයගෙන ඉදිරියටම යන්නේ කොහොමද? ඒකාකාරීව අපේ මේ ශක්තිය අපි පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක මේ පාඨමාලාව තුළින් මම ඔබත් එක්කම කතා කරනවා. අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත ලෝ ෆැක්ට්‍රැක්ෂන් පාවිච්චි කරලා, මේ ක්‍රමත් පාවිච්චි කරලා අන්තර්ජාලයෙන් සාර්ථකව දියුණු වෙන ක්‍රම රැසක් පිළිබඳව කියලා දෙන වැඩමුළුවක එක පාඨමාලාවක්. ඒකෙදී ඔබට අවශ්‍ය දැනුම තමයි ලැබෙන්නේ. එතකොට ඒකෙදී ඔබට ජංගම දුරකථනයකින් කරන්න පුළුවන් දේවලුත් කියලා දෙනවා, ස්මාර්ට් දුරකථනයකින්. ඊට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයකින් කරන්න පුළුවන් දේවලුත් කියලා දෙනවා. ඒ ක්‍රම දෙකටම ක්‍රම රැසක් තියෙන නිසා ඔබට කැමති ක්‍රමය තෝරගෙන ඔබට ඔබේ
ඉපෙයින් කටයුතු කරන්න පුළුවන් සුරක්ෂිතව ගෙදරටම වෙලා. විශේෂයෙන්ම මේක මම ලබා දෙන්නේ රැකියා විරහිත කාන්තාවන්ට තමයි විශේෂයෙන්ම මම මේක එම් කරන්නේ මොකද රැකියාවක් නැතුව තමන්ගේ ස්කිල් එක එහෙම නැත්නම් තමන්ගේ හැකියාවෙන් වැඩක් ගන්න නැති දරුවන්ට ඔවුන්ගේ ඔවුන්ට යම් කිසි මුදලක් ඉපෙයීමට තමයි මම මේකේදී වැඩිපුරම ෆෝකස් කරන්නේ ඒ වගේම මේක තුලින් ලක්ෂ ගණන් මුදල් ඉපෙයීම කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම මම කියලා දෙනවා නිවැරදිව කියලා දෙනවා මේකේදී මම ඔබට දැනුම තමයි ලබා දෙන්නේ එතකොට සෞභාග්‍ය රන්තරතු වැඩමුළුවේදී ඔබට මාත් එක්කලා කතා කිරීමේ අවස්ථාවක් ලැබෙනවා මේ සියලුම දේට ඔබ එන්නට ඕනේ ශ්‍රාරාජී සිම්පල් ලයිෆ් FB page එකට පහත description box එකේ තියෙන link එක ඔබ දන්නවා වාහන ඉදම් මුදල් වාසනා ලක්ෂ ගණනේ කෝටි එකමාරකුත් මේ ළඟදී දරුවෙක්ට එයාගේ නැති වෙන්නට ගියපු සල්ලි ලබා ගන්න උදව් වෙලා තිබුණා වැඩමුළුවට සම්බන්ධ වෙච්ච දරුවේ ඉතින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මුදල් වාසනා ලැබෙන තමන්ගේ සතුට කරා තමන්ගේ සතුට මේකෙදි ප්‍රති ආධ්‍යාත්මික සතුටත් ලැබෙනවා ඔබට මේ භෞතික සතුටත් ලැබෙනවා හැමදේම ඔබේ ජීවිතයේ පුදුමාකාර නිදහසක් දැනෙනවා සියලුම ප්‍රශ්න වලින් ඔබට මිදෙන්න පුළුවන් ඒ හැමදේම ලබා දෙන පාඨමාලාව හැමදේම ලබා දෙන වැඩපොළුව ඉතින් අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම මගේ අභ්‍යාස කරද්දී මම පලිඟු කටලේ සහ පුෂ්පරාග මණික ওই දෙක විතරයි පුතේ මම නිර්දේශ කරන්නේ ඒක දරුවන්ට ලබා ගන්න පුළුවන් ඕනම ආකාරයකට දරුවන්ට ලබා ගන්න පුළුවන් පහසු ගෙවීමේ ක්‍රම පහසු විදියට ලබා ගැනීම අවස්ථා දීලා තියෙනවා ඉතින් මේ දෙක තුලින් සෞභාග්‍ය පලිඟු කටලේ සහ පුෂ්පරාග මණිකා දරුවන්ට ලංකාවේ හිටියත් පිටරට හිටියත් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතාම පහසුවෙන් ඔබට ඒක ලබා ගන්න පුළුවන්. දරුවන්ට මේක අභ්‍යාස කරලා ඒ ආකර්ෂණය කරගන්න මූල්‍යමය ශක්තිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම ඒක තමයි වැඩිපුරම දරුවන්ව උනන්දු කරන්නේ. පීඩනයකට පත් වෙලා, චකිතයකට පත් වෙලා මේක ගන්න පාපතේ. මේක ගන්න ඕනේ ඔබේ ශක්තිය ඒකාකාරීව තියාගන්න. ඒ කියන්නේ ඔබ අභ්‍යාස කරලා ලබාගත්තු ශක්තිය ඒකාකාරීව තියාගන්න තමයි ඔබට මේක ලබා ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ තුලින් වෙන්නේ පුතේ ඔබේ ඕරාව ශක්තිමත් කිරීම. ඔබේ අඳුරු ශක්තිය නිවත් කරලා ඔබේ ඉහළ සංඛ්‍යාත පරාසයකට ඔබේ ශක්තිය අරගෙන යනවා. එතකොට තමයි ඔබට ප්‍රබලව මේ විශ්වයෙන් ප්‍රබල ආකර්ෂණ ශක්තිය ලැබෙන්නේ. මුදල් ගලාගෙන යන්නේ මුදල් ආකර්ෂණය වෙන්නේ ඔබේ ඉහළ ශක්තියට. ඔබ පහළ ශක්තියන් වල ඉන්නකොට ඔබට ඒක කරන්න බෑ. ඔබ ණයබරින් මිරිකෙනවා. ඔබට කිසිම දෙයක් හරියට කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි සූර්ය ශක්තියෙන් පලිඟු බලවත් කරලා මොකද අපිට වඩා ඉතාම ඉක්මනින් සූර්ය ශක්තියෙන් දිදුලීම වෙනවා පලිඟු සහ මැණි. ඒ ශක්තිය අපිට ලබාගෙන අපිට ප්‍රබල සංඛ්‍යාතයන් වලට යන්න පුළුවන්. අපි වටේට තියෙන මේ ශක්ති ගමන් කරන පරිපත අපේ සියලුම මේ තියෙන ශක්ති කේන්ද්‍රයන් උත්තේජනය වෙන්න ඕනේ. ඒ ශක්ති පරිපත නිවැරදිව ගමන් කරන්න ඕනේ පුතේ. ඒ සියලු දේ නිවැරදිව කරන්න අවශ්‍ය කරන ශක්තිය තමයි මේ තුලින් ඔබට ලැබෙන්නේ. ඒ නිසා තමයි මම මේක නිර්දේශ කරන්නේ. අපි සෝභා දහමේ ශක්තිය පමණයි මේකෙදි පාවිච්චි කරන්නේ. අපි සූර්ය භක්තිකයි. අපි හිරුටයි වන්දනා කරන්නේ. අපි හිරුගේ ශක්තියයි ලබා ගන්නෙ. අපි හිරුගේ ශක්තිය භාවිතා කරලා අපේ සියලුම ප්‍රාර්ථනා ඉටු කරගෙන අපේ ශක්තියෙන් අපේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගෙන අපි ඉස්සරහටම යන ජාතිය. ඉතින් හැම දිනාටම සෞභාග්‍ය රන්දරටුව විවර කරගන්නට පුළුවන්. දීලා තියෙන විදියට කියලා දීලා තියෙන විදියට නිවැරදිව අභ්‍යාස කරන්න මඟුතේ. ඔබ හැම දිනාටම විශ්වයේ ආශිර්වාදේ ඒකාන්තයෙන්ම ලැබෙනවා. තෙරුවන් සරණයි හැමදෙනාටම.